කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි හා ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීම රාජකීය හා දී සේනනායක විද්‍යාලයන්වලදී සිදු කළා. දිස්ත්‍රික්කයේ සඳහා ඡන්ද මධ්‍යස්ථාන 1204ක් පිහිටවා තිබෙනවා. පොලිසිය විසින් සිළුම ස්ථාන සඳහා ආරක්ෂාව සපයා තිනවා. ඒ වගේම සිළුම ඡන්ද මධ්‍යස්ථාන වලට අවශ්‍ය ආරක්ෂාවත් පොලිස් ආරක්ෂාව ලබා දීලා තිනවා. ඒත් එක්කම ප්‍රවාහන පහසුකම් සියල්ල සකස් කරලා අවසන් ඊට අමතරව කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ඩීඑස්එන්නනායක විද්‍යාලයේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස කටයුතු කරනවා. ඒ අනුව මේ මධ්‍යස්ථාන දෙකෙහිම කටයුතු අද සහ හෙට දවස් පුරාම සිදු කරමින් පවතී. ගම්පා දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය වේයන්ගොඩ සීනේ අධ්‍යාපන විද්‍යාපීඨයේ පිහිටා තිබෙනවා. ඡන්ද මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි නිකුත් කිරීම එහි සිට සිදු කළා. දිවයිනේ වැඩිම ඡන්දදායකින් පිරිසක් වන 18,81,129 දෙනෙකු ගම්පා දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. මධ්‍යස්ථාන 1212 පුරා පැවැත්වෙන මේ මැතිවරණයේ කටයුතු ඉතාම සාමකාමී හා සාධාරණ අපක්ෂපාති මැතිවරණයක් කරන්න අවශ්‍ය පුරුදු ඉවරාගෙන තියෙනවා අපි. කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම පස්තුන් රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී සිදු වුණා. ඒ තේරීම් බාර නිලධාරී ජනක ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ. මේ වෙනට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් 15,000කට අධික ප්‍රමාණයක් කළුතර දිස්ත්‍රික්කයේ පුරා ස්ථාපිත කර ඇති බව තමයි කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා අප සමග සඳහන් කර සිටියේ. කළුතර දිස්ත්‍රික්කයේ සඳහා ඡන්දදායකයින් 10,24,244ක ප්‍රමාණයක් ලියාපදිංචිලා තියෙනවා. මෙම ඡන්දදායකයින්ට ඡන්ද මධ්‍යස්ථාන දිස්ත්‍රික්කයේ පුරා ඡන්ද මධ්‍යස්ථාන 735කදී ඡන්දේ පාවිච්චි කිරීම සඳහා අපි අවස්ථාව සලසා දීලා තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහණය ආරම්භ කෙරුණේ තේරීම් බාර නිලධාරිනි තේචානි තිලකරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ. දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 330කදී ඡන්දය පැවැත්වීමට නියමිතයි. ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරි සඳහා නිලධාරීන් 3,467ක් අපි යොදවලා තියෙනවා. ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1,650ක් මේ දිස්ත්‍රික්කයේ කටයුතු සඳහා යොදවලා තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 899ක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහණය අද සිදු කළා. ඒ තේරීම් බාර නිලධාරී චන්දන තෙන්නුකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ. අපි තැපැල් ඡන්ද ගණන් කිරීම හෙට දිනේ අවශ්‍ය 4:00 කාල වෙනකොට ආරම්භ කරනවා. සියලුම තැපැල් ඡන්ද ගණන් කිරීම, ඒ වගේම අනිකුත් ඡන්ද ගණන් කිරීම, ඒ ඡන්ද පෙට්ටි ලැබෙන ආකාරය අනුව ඒ කවුන්ටින් නෝල් එකට නැත්නම් ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථානයට අදාළ සියලුම ඡන්ද පෙට්ටි ලැබුණු විගස ඒ ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්න සියල්ල සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අපිට ඉතාම සතුටුයි කියන්නේ මේ වෙනකොට කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වෙලා නැහැ. බොහොම සාමකාමීව මේ සඳහා පරිසරය සකස් වෙලා දෙන. නුවරලි දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 534ක් වෙත ඡන්ද පෙට්ටි හා ඡන්ද පත්‍රිකා ප්‍රවාහණය සිදු කෙරුණේ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී නන්දන ගලබඩ මහතාගේ අධීක්ෂණයෙනුයි. හෙට දවසේදී මැතිවරණයේ උදෑසන 7:00ට ආරම්භ කිරීමට අවශ්‍ය කරන සියලු පූර්ව සූදානම් වීම් සිදු වෙනවා. ආපදා තත්ත්වයක් සිදු වුවොත් ඊට අවශ්‍ය කරන මූලික ආපදා සැලසුම් සකස් කරලා තියෙන්නේ. අපි නිදහස සාධාරණ මැතිවරණයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම සිදු කරන්නේ තේරීම් බාර නිලධාරී සුජන්ත ඒකනායක මහතාගේ අධීක්ෂණය යටතේ. පොළොන්නරුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයේ සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහණය කිරීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඡන්ද විමසීම සඳහා සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 292ක් පිහිටවලා තිබෙනවා. ඉතින් මම සියලුම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ හෙට දින පැවැත්වෙන මේ මැතිවරණයේදී සාමකාමීව තමන්ගේ ඡන්ද අවදි වශයෙන්ම පාවිච්චි කරන්න කියලා. ඡන්ද මධ්‍යස්ථාන 636කදී ඡන්දදායකින් 741,862 ඡන්දය භාවිත කිරීම සඳහා අවස්ථාව සලසා ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරයා අප සමග ප්‍රකාශ කළා. මේ වන විට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය අවට ආරක්ෂාව තර කර ඇති අතර මෙවර මැතිවරණය සඳහා රාජ්‍ය නිලධාරීන් 10,287 දෙනෙකු යොදවා ඇති බවත් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරයා මෙහිදී ප්‍රකාශ කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ දක්වා කිසිම ගැටලුවක් වාර්තා වෙන්නේ නැහැ. සියලු කටයුතු ඉතාමත්ම හොඳින් සිද්ධ වෙමින් පවතිනවා. මේ ඡන්ද සඳහා අවශ්‍ය කරන පහසුකම් අපි සියලු මධ්‍යස්ථානවල ස්ථාපිත කරලා තියෙනවා. 2024 ජනාධිපතිවරණයේ හෙට පැවැත්වෙන මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 14ක් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 977ක් වෙනුවෙන් ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද පෙරවරුවේදී සිදු කරනු ලැබුවා. මේ
මෙවර රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 923636 දෙනෙකු ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුසුකම් ලබා තිබෙනවා. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන තුනකදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරන බවනවා. ඡන්ද මධ්‍යස්ථාන 700කදී ඡන්ද විමසීම සිදු කරන්න බොහෝ කටයුතු සියල්ලම වාගේ දැන් සූදානම් කරලා තියෙනවා. රජයේ නිලධාරීන් 12000ක ප්‍රමාණයක් අපි යොදාගෙන තියෙනවා. ඊට අමතරව පොලිස් නිලධාරීන් 2500ක්, සිවිල් ආරක්ෂක බලකාය නිලධාරීන් 325ක් මේ ආදී වශයෙන් යොදාගෙන තියෙනවා. කෑකළ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 577ක් වෙත ඡන්ද පෙට්ටි හා ලිපිද්‍රව බෙදහැරීම සිදු කරුණේ කෑකළු බාලිකා මහාවිද්‍යාලයේ හා කෑකළ ස්වර්ණ ජයන්ති මහාවිද්‍යාලයේ සිටයි. මොන්රාගල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 388කදී 399,166 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. මෙම මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ මොන්රාගල රාජකීය ජාතික පාසලේ සිටයි. විස්සයි 24 ජනාධිපති වෙනුවෙන් බදුල දිස්ත්‍රික්කයේ සඳහා ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 705,772ක්. ඡන්ද මධ්‍යස්ථාන 530ක් තුල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම සිදු කරන අතර ඒ සඳහා නිලධාරීන් 10000කට ආසන සංඛ්‍යාවක් යොදවා ඇති බව තමයි දිස්ත්‍රික් තේරීම්බා නිලධාරී ප්‍රභාත් අබේවර්ධන මහතා අප සමග සඳහන් කළේ. හෙට දිනේ පැවැත්වීමට නියමිත ජනාධිපති වර්ණය සඳහා බදුල දිස්ත්‍රික්කයේ සියලුම පූර්ව සංවිධාන කටයුතු සම්පූර්ණ කරලා තිබෙනවා. අද හවස්වරුවේ සිට හෙට ඡන්ද විමසීම අවසන් වනතුරු මේ ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු නිරීක්ෂණය කිරීම සහ ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා කලාප භාර සහකාර තේරීම් භාර නිලධාරීන් 106 දෙනෙකු යොදවා තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 440ක් විත හින්දු විද්‍යාලයේ සිටි ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිදු වුණා. වන්නේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 152කට ඡන්ද පෙට්ටි රැගෙන යාම ආරම්භ කෙරුණේ වවුනියාව සිවප්‍රකාශ බාලිකා විද්‍යාලයේ සිටයි. ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය 1500ක පමණ පිරිසක් යොදවා තිබෙනවා. ත්‍රිකුණාමලය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ත්‍රිකුණාමලය විපුලානන්ද විද්‍යාලයේ පිහිටා තිබෙනවා. එහි සිට ඡන්ද මධ්‍යස්ථාන 318ක් විත ඡන්ද පෙට්ටි රැගෙන යාම සිදු කෙරුණා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන දිස්ත්‍රික්කයේ තුල මේ වන විට තාම සාමකාමී වාතාවරණයක් පැවැත්වෙනවා. ඒ වගේම දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් 315,925ක් මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ලබා දීමට සුදුසුකම් ලැබලා තිබෙනවා. දිගමඩුල්ල මැතිවරණ කොට්ටාසේ ලියාපදිංචි සමස්ත ඡන්දදායකින් සංඛ්‍යාව 555,472යි. දිගමඩුල්ල මැතිවරණ කොට්ටාසේ ආසන හතරකින් සමන්විතයි. අම්පාර, කල්මුණ, සමන්තුර සහ පොතුවිල් වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 715කදී ඡන්ද විමසීම් කටයුතු සිදු කරනු ලබනවා. රජයේ නිලධාරීන් 12500ක් පමණ මැතිවරණ රාජකාරී සඳහා යොදවා තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී W.A. ධර්මසිරි මහතා අප වෙත ප්‍රකාශ කර සිටියා. කිසිදු ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා නැහැ. ආරක්ෂක තමන් ඉතාම හොඳින් තමන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන ආරක්ෂක සියල්ලම ක්‍රියාත්මකව පවතිනවා. ඒ නිසා අපි සියලු කටයුතු සූදානම් නිසා ඒ වගේම ආපදා තත්ත්වයක් ඇති වුණත් ඇති වුණ කුමන ආපදා තත්ත්වයක් වුවද තුළුවද මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. මේ අතර බලපිටිය මැතිවරණ කොට්ටාශයේ මාධුව දූපතේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදු වුණේ බලපිටිය ප්‍රාදේශීය සභාවටත් බෝට්ටුවක් ආධාරයෙන්. මෙම දූපත හා ගොඩබිම යාකරන පාලම මෙවැනි විට අබලංගව පවතිනවා. මෙවර මාතර දිස්ත්‍රික්කයේ මුළු ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව 606,175ක් වන අතර ඔවුන් හෙට දිනේ ඡන්ද මධ්‍යස්ථාන 526කදී තම ඡන්දය භාවිතා කිරීමට නියමිත බව මාතර දිස්ත්‍රික් මැතිවරණ තේරීම් භාර නිලධාරී ගණේෂ් අමරසිංහ මහතා අප සමග කියා සිටියා. ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. පොලිසිය සහ ආරක්ෂක අංශ ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂ කාර්ය බලකායත් මේ සඳහා යොදවලා.